හැම දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මම ඔයාලට අලුත් දෙයක් අරගෙන එනවා. අද මම ලෙහෙසියෙන් පහසුවෙන්ම කුරක්කන් වලින් පුංචියටම බ්‍රෙඩ් එකක් හදාගන්න ඉදමයි කියලා දෙන්න යන්නේ. ඉතින් හරිම ලේසි, පිටි අනාගෙන නැගලන්න අවශ්‍ය නැහැ. මම දන්නවා අලුත් දේවල් තමයි ඉස්සෙල්ලා පුණාලිකාවෙන් අරගෙන එන්නේ. ඉතින් නිරන්තරයෙන්ම අලුත් දෙයක් කරන් තමයි ඔයාලගේ ආරින්දයට ගඩවා දෙන්නේ. ඉතින් පොල් කිරි ටිකක් අපිට අවශ්‍ය කරනවා. පොල් කිරි භාගයේ අතරේ පොල් මිටි කිරියක් ගන්න, ටිකක් මිටි කිරි වගේ වෙන්න. ඒ වගේම කුරක්කම් පිටි ග්‍රෑම් 250ක් වෙන්න මම ගත්තා. 250ක් කියන්නේ සාමාන්‍යයෙන් කප් එකමාරක් දෙකක් අතර වගේ තමයි ප්‍රමාණය. ඒ වගේ කරපිංචි දුරු තීරණ තියාගත්තා. ඒ වගේම ලුණු ගෙඩි භාගයක් ඉන්නේ තියාගත්තා. අම්මිරිස් කරතුණු තීරණ තියාගත්තා. ටිකක් සැරට හදාගමු අපි. ඒ වගේම ලුණු කුඩුත් අවශ්‍ය ගන්නට ගත්තා. ඒ වරට ටේස්ට් එකට ලුණු දාගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික. ඉතින් හරිම ලෙහෙසියෙන් පහසුවෙන් කරගන්න ඉදයි මම මේ කියලා දෙන්න යන්නේ. ඉතින් කුරක්කම් පිටි ගන්න ඉතාමත්ම හෙල්ති පිටි එකක්. ඒ වගේම දියවැඩිය තියන අයට, ප්‍රෙෂර් තියන අයට ගොඩාක්ම වැදගත් වෙන පිටි එකක්. ඉතින් එහෙමනම් අපි යමු ඊළඟ ස්ටෙප් එකට. යන්න ඉස්සෙල්ලා ආරාධනා කරනවා ලයික් කරන්න, ෂෙයා කරන්න, තවත් කෙනෙකුට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. හැබැයි සබ්ස්ක්‍රයිබ් කරාට නිකන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඕල් ද නොටිෆිකේෂන් බෙල් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන යන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි යමු ඊළඟ ස්ටෙප් එකට. මම ගත්තා මේවාගේ වීදුරු බෝලයක්. මම කරේ වල ගන්න ප්‍රශ්නයක් නැහැ. දැන් මම දාගන්න ඉස්සලාම මේ පිටි ටික භාජනයට. ඊට පස්සේ ලුණු කුඩුත් එකතු කරගන්නවා. ඔයාලා ටේස්ට් එක ගන්න ලුණු කුඩුත් එකතු කරගන්න. අම්මිනිස්ටියත් එකතු කරගන්න. ඊට පස්සේ ලුණු ටිකත් එකතු කරගන්න. කරපිංචි ටිකත් එකතු කරගන්න. දැන් අපි මේක උතර පොඩ්ඩක් මිස් කරගමු. මේ වල මේ පොල් කිරි ටික දාලා ටික ටික අනන්ද. මේක සාමාන්‍යයෙන් ලික්විඩ් වෙන්න ඕනේ. ගොඩාක්ම ඝනකම නෙමෙයි. හරි? දෝසිය වක් කරනා වගේ හැන්දෙන් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න. අතේ ගාගන්න කිසි දෙයක් අවශ්‍ය නැහැ. දැන් ඔන්න අපි අනාගෙන ඉවරයි. දැන් අපි බලමු ඊළඟ ස්ටෙප් එක මොකද්ද කියලා. තියෙන දැන් මම pan එකක් ලිපේ තිබ්බා. දැන් අපි මේ වගේ තෙල් එකක් අරගෙන ඔයාලට non stick එකකට තෙල් වැඩි අවශ්‍ය නැහැ. මම පොඩ්ඩක් මේකෙන් බ්‍රෂ් කරනවා. හරි? එතකොට යටිපැත්ත පොඩ්ඩක් ලස්සනට පාරට එනවා. දැන් ඔයාලා මේක මේ විදිහට පොඩ්ඩක් දාලා ලස්සනට මෙහෙම හැන්දෙන් මෙව තුනි කරන්න. මේක අතුලන් යන්න එපා. මොකද මෙන්න මේ විදිහට තමයි මේක හදන්න ඕනේ. හරි? ඉන්න රඩු කරගන්න. එමින් සැරේ මේක පිච්චෙන්න දෙන්න. කිසිම රසකාරකයක් නැහැ. කිසිම පාන් පිටි, හාල් පිටි කිසිම දෙයක් කලවන්නේ නැහැ. තනි කරම කුරක්කම් පිටි වලින් තමයි මේ රොටිය හදලා පෙන්වන්නේ. හරිම ලේසි, විනාඩි ගානක් ඉඳලා හදාගන්න පුළුවන්. ඉතාමත්ම රසවත් කෑම එකක්. ඉතින් ලුණු මිරිසක් හදාගන්න ඕනෙත් නැහැ. මේකේ තියෙන සරත් එක කන්න පුළුවන්. ඒ වගේම ඉතින් පරිප්පක දෙයක් තාලාතුත් තව ටිකක් මේ රස කරගන්න පුළුවන් අපිට. ඔන්න දැන් මම මේක අනිත් පැත්තට දානවා. බලන්නකො. කැඩෙන්නේ කරන්න මොකුත් නැහැ. ඉතින් මේක තමයි ලේසියෙන් පාසෙම ඊටම ශනිකව කුරක්කන් රොටිය හදන විදිය. මම මීට පෙර ක්‍රම ගොඩාක් කියලා දීලා දෙනවා කුරක්කන් රොටිය හදන විදිය. ඉතින් මං විතරක් මේකත් ඊටම වැඩගත් ඒවාට හරිම ලේසි ගෙදර ඉන්න ගමන්. ඉතින් පාසෙම අදා ගන්න පුළුවන් තමයි ක්‍රමයක් තමයි මම ඔයාලට මේ කියලා දුන්නේ. තව ටිකක් දෙපැත්ත හොඳට පුච්ච ගන්න. ඉතින් ඔයාලට රසවත් ආහාරයක් ආහාර වේලා කුරක්කම් පිටි කියන්නේ. ඉතින් එහෙමනම් ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්. මම තවත් මේ වගේ දෙයකින් හම්බෙමු. එහෙනම් නිරෝගී මද්දාසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේක හදලා ඔයාලට පෙන්නන්නම් ප්ලේට් එකේ තියලා. අන්න බලන්න කුරක්කන් රොටි හදපුවා. බලන්න කොහොමද කියලා. ඉතින් හදලා බලන්න, කාලා බලන්න. ඉතින් එහෙමනම් ගිහිල්ලා එන්න නැවතත් කියලා.